සියවසන් ගණනක් අප දුටු සිහිනේ සැබෑ කරන්නට මිනිසෙක් නෙනවා සුවහසන් හදවත් දිසානායක මුදියන්සේලාගේ රන් බණ්ඩා සහ දිසානායක මුදියන්සේලාගේ සීලවති යුවලට දාව මාතලේ දේවහුව ග්‍රාමයේදී 1968 වසරේ නොවැම්බර් 24 වනදා අනුර කුමාර දිසානායක මහතා උපත ලැබුවේ පවුලේ දෙවන දරුවා ලෙසයි. තබුත්තේගම ප්‍රාථමික විද්‍යාලයේ මූලික අධ්‍යාපනය හැදෑරූ ඒ මහතා තබුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත්ව ගණිතංශයෙන් උසස් පෙළ හදාරා විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා ගත්තා. 1992 වසරේ කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අනුර කුමාර දිසානායක මහතා විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍ය සංගම්හි තනතුරු කිහිපයක් හොබවමින් දේශපාලන ක්‍රියාකාරිකයෙකු ලෙස සිසුන් අතර ජනප්‍රියත්වයට පත්ව සිටියා. 1995 වසරේ විද්‍යාවේදී උපාධිය ලබා ගනිමින් විශ්වවිද්‍යාල ජීවිතයට සමුදුන් අනුර කුමාර දිසානායක මහතා පූර්ණකාලීන දේශපාලනයට යොමු වුණා. ප්‍රගතිශීලී සහ ජනතාවාදී දේශපාලන ධාරාව තුළ දුෂ්කරතා රසකට මුහුණ දෙමින් ඔහු තම දේශපාලන ගමන ගෙන ගියේ මර්ධන රසකටද මුහුණ දෙමින්. අනුර කුමාර දිසානායක මහතාගේ දේශපාලන ගමන් මගේ තීරණාත්මක සංදිස්ථානයක් සනිටුහන් කරමින් 1997 වසරේ ඔහු ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට තෝරා ගැනුණා. ඉන් අනතුරුව එම පෙරමුණේ දේශපාලන මණ්ඩලයට ද ඇතුළත් වූ අනුර කුමාර දිසානායක මහතා දේශපාලනයට ප්‍රවේශයක් ලබා ගනිමින් 1999 වසරේ පැවති පළාත් සභා මැතිවරණයට මධ්‍යම පළාත් සඳහා ජනතා විමුක්ති පෙරමුණේ මහ ඇමති අපේක්ෂකයා ලෙසින් තරඟ වැදුණා. 2000 වසරේදී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පළමු වතාවට පාර්ලිමේන්තුවට තේරීපත් වූ ඒ මහතා 2004 වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් යළි පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. එම වසරේ පිහිට වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍යවරයා ලෙස පත් වූ දිසානායක මහතා ලාංකේය දේශපාලන ඉතිහාසයේ එතෙක් අත් නොවිදි විශාල ආදර්ශයක් ලබා දෙමින් අමාත්‍ය ධුරයේ කටයුතු කරනු ලැබුවේ බොහෝ දෙනාගේ ප්‍රසාදයද හිමි කර ගනිමින්. 2008 වසරේදී අනුර කුමාර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා ලෙස පත් වූ අතර 2010 වසරේදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස යළි පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. 2014 වසරේ පෙබරවාරි දෙවනදා පැවැත්වූ ජනතා විමුක්ති පෙරමුණේ 7 වැනි ජාතික සම්මේලනයේදී එම පෙරමුණේ නායකත්වයට පත්වීම ඔහුගේ දේශපාලන ගමන් මගේ තීරණාත්මක සංදිස්ථානයක් සනිටුහන් කළා. 2015 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වැදුණ අනුර කුමාර දිසානායක මහතා මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත් වුණා. 2015 වසරේ සිට 2018 වසර දක්වා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයද හෙබවූ ඒ මහතා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ දේශපාලන ක්‍රියාකාරීන් එක්කර ගනිමින් ජාතික ජනබලවේගය ආරම්භ කළේ නැවුම් දේශපාලන ප්‍රවේශයක් සනිටුහන් කරමින්. 2019 වසරේ පැවති ජනාධිපතිවරණයට ජාතික ජනබලවේගය අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 418,553ක් ලබා ගත්තේ 3.16 ඡන්ද ප්‍රතිශතයක් සනිටුහන් කරමින්. 2020 වසරේ පැවති පාර්ලිමේන්තු මහමැතිවරණයෙන්ද යළි පාර්ලිමේන්තුවට තේරීපත් වූ අනුර කුමාර දිසානායක මහතා 2021 වසරේ දෙසැම්බර් 20 වනදා පැවැත්වූ ජාතික ජනබලවේගයේ පළමු සමුළුවේදීම එහි නායකත්වයට පත්කරගනු ලැබුවා. ජාතික ජනබලවේගයේ ප්‍රගතිශීලී ජනතාවට එක්ව වැඩ කළ හැකි දැවැන්ත මහජන ව්‍යාපාරයක් බවට පත් කරමින් ඒ මහතා මෙවර ජනාධිපතිවරණයට එහි අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් වූයේ ජනතාවට නව පුනරුදයක මාවත විවර කිරීම අරමුණු කර ගනිමින් නිවැරදි දේශපාලන දැක්ම, නිවැරදි තීරණ ගැනීමේ හැකියාව, ආකර්ෂණීය සන්නිවේදන කුසලතාව සහ පෞරුෂත්වය ඔහුටම ආවේණික වූ ලක්ෂණ වනවා. සුවහසක් ශ්‍රී ලාංකීය ජනතාවට තියුණු දේශපාලන ආශ්වාදයක් ගෙන දෙමින් මෙවර ජනාධිපතිවරණයේදී දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක මහතා නව විධායක ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූයේ ඔහු ලබා දුන් පණිවුඩය ජනතාව මනාව වටහාගත් බව සනිටුහන් කරමින්. අලුත් වටක්.